අද නෙත්‍යෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු. අයිබෝවන්, ඔබ සූදානම් වන්නේ සුපුරුදු පරිදි මේ වසනවන්ත වූ ඉරිදා රාත්‍රියේ නෙත්‍යෆම් ධර්ම දක්ෂිණාවට සවන් දෙන්නට. අද නෙත්‍යෆම් ධර්ම දක්ෂිණාවේ පින්වත් දේශකයන්න් වහන්සේ, වන්දනීය පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ මේ ධර්මදේශනය ඇතුළු නෙත්‍යෆම් රේඩියෝවේ විකාශය වන ධර්මදේශනා සඳහා ඔබටත් පින්බර දායකත්වයන් සපුරා ගන්නට පුළුවන්. ඒ සඳහා ඔබ 0777 27 25 214 0777 27 25 214 අංක යමතලා ඔබේ දායකත්වයන් වෙන් කරගන්නට පුළුවන්. එමනම් නමස්කාර පූර්වකව පදාභිවන්දනෙන් ආරාධනා කරනවා විචිත්‍ර ධර්මකතික වන්දනීය පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට ඉරිදා ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස, සුනන්තෝ සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක්
ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ලක්ෂ සංඛ්‍යාත නෙත් ශ්‍රාවක පිංවතුන්ට ශ්‍රවණය කරවන්නට ඒ උතුම් වූ සද්ධර්ම දානමී පින්කමේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ පන්සලේ ගෙදර දුල්ගොල්ල පදිංචි ආර්.ඩී. කුසුම්ලතා මහත්මිය, එවැගේම ශාමා, නයනා, අරවින්ද කියන දූදරු පිරිස විසින්. ඉතින් ඒත් තමයි අද මේ උතුම් වූ දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ. ඉතින් ඒත් අද මේ උතුම් වූ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයේ දරලා ධර්ම දානයකින් ලබන් දානයකින් ලබන්න පුළුවන් උතුම්ම ආනිසංස පක්ෂය වන මේ උතුම් වූ ධර්ම දානමී පින්කම ළඟා කරගන්නයි බලාපොරොත්තු වන්නේ. ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් උදෙසා එකවර ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න ලබා දෙනවා කියන කාරණාව එක අති විශේෂ පින්කමක් කොට සලකන්න පුළුවන්. ඉතින් ඒ පින්වතුන් සාමාන්‍ය තැනක දේශනාවක් පැවැත්වුවා නම් ඒ පින්වතුන්ට ඉතාම සුළු පිරිසක් වෙනුවෙන් තමයි ධර්ම දානය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නමුත් මේ නෙත් නාලිකාවේ ධර්ම දේශනාවේ දායකත්වයේ දැරීමෙන් අපි දකින ලොකුම ලාභය තමයි අති විශාල ශ්‍රාවක පිරිසක් බණ අහනවා. ඒ හිතන්නකො ඒ විශාල පිරිස අතරින් යම් ප්‍රමාණයක් හෝ ඒ ධර්ම කරුණු හිතට අරගෙන තමන්ගේ ධම්මානුධම්ම ප්‍රතිපදාව දියුණු කරගන්න, ධර්මයත් එක්ක යන ඒ ජීවිතය සුවපත් කරගන්න, ඒක පෝෂණය කරගන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඉතින් එක්කෙනෙක් හරි පිඟුතුනේ සුළු මොහොතක් හෝ මේ ධර්ම මාර්ගයේ හැසිරුණොත් ඒක විශාල පිනක්. ඉතින් ඒ කිනා කරගත්තු පින පිඟුතුනේ දායකත්වයේ දරණ ඇත්තන්ට අනිවාර්යයෙන්ම අනුමෝදන් වෙනවා. ඉතින් ඒකයි මේ ධර්ම දානමේ පින්කමේ වටිනාකම. ඉතින් ඒත් අද ඒ උතුම් ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරලා ඉතින් ඒ සුවිශේෂී පින්කම තමන්ගේ ජීවිතයට ළඟා කරගන්නට යෙදුණා. එමනම් අපි මේ දේශනාව පවත්වල අවසානයේ ඒ ඇත්තන්ට පින් අනුමෝදන් කරන අදහසින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම පින්වතුනි අද මන් දේශනාව සඳහා මාතෘකා වශයෙන් යොදාගත්ත ජාතක පාලීහි සංග්‍රහ වෙලා තිබෙන විශේෂ ජාතකය. මේ ජාතක කතාව පින්වතුනි තෝරගත්තු විශේෂම කාරණාව තමයි අපේ පින්වතුන්ට මතක ඇති අපි පහුගිය සති කිහිපයේ සාකච්ඡාවට ලක් කළා දේවදූත සූත්‍රය ගැන. ඒ දේවදූත සූත්‍රයේ සාකච්ඡාවේදී පින්වතුන්ට අවබෝධ වෙන්නේ නැති නිරයගාමී ජීවිතය කියන්නේ කොයි වගේද, ඒ නිරයක අපි විඳින දුක මොන වගේද කියන මෙන්න මේ කරුණු කාරණා. එතකොට පින්වතුනි අර ඒ වගේ නිරයක එවැනි දුකක් විඳින්න ලැබෙන්නේ අපි මේ සංසාර යන ගමනේදී ඒ නිරයට උප්පත්ති සලසා ගන්න පුළුවන් වෙන විදිහේ ජීවිත ගත කරන නිසා. එමනම් කල්පනා කරලා හිතන්නේ එවැනි ජීවිතයක් අපට ලැබුණොත් ඒ ලැබෙන ජීවිතය පින්වතුනි අපේ සසරට මොනතරම් හානියක් කරනවද? ඒ කාරණාවට තවත් විශේෂ කාරණාවක් අද මේ ජාතක කතාවෙන් අපේ පින්වතුන්ට මම දේශනා කරන්න අදහස් කරගත්තා. ජාතකයේ නම තමයි පින්වතුනි බිස ජාතකය. මේ ජාතක කතාව දේශනා කරන්න හේතුව තමයි පින්වතුනි මේ ශාසනයේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක්, උන්වහන්සේ මේ පැවිද්ද පිළිබඳව බොහොම උකොටලීව වාසය කළේ. ශාසනයේ කිරී තිබෙච්ච ඇල්ම නැති කරගෙන ශාසනයේහි පැවිද්දෙක් වශයෙන් යනවා කියන මිනිමේ ගමනට හානි කරගෙන උන්වහන්සේ ඒ ශාසනයෙන් ඉවත් වෙලා උපවේදි වෙන්න තීරණේ කරලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මිනිමේ කාරණාව දක්වලා ඒ භික්ෂුවට තමයි මේ ජාතක කතාව දේශනා කරන්නේ. පැරණි පණ්ඩිතයෝ මේ බාහිර ශාසනයක පැවිද්ද ලබලත් වස්තුකාම ක්ලේශකාම කෙරෙහි ආසාවල් උපද්දවන්නේ නැතුව ඒ වස්තුකාම ක්ලේශකාමයන්ට සාප කරමින් ඒ පැවිද්ද වාසය කරා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මේ ජාතක කතාවෙන් දේශනා කරනවා. ඉතින් මෙතන විශේෂයෙන්ම සඳහන් කරන තවත් බොම් වටින කාරණාවක් තියෙනවා. ඒකත් හරි වැදගත් කොටසක්. ඒ තමයි පින්වතුනි මේ කුද්දක නිකායේ තියෙනවා පංච පුබ්බ නිමිත්ත කියලා සූත්‍රයක්. ඉතින් මේ පංච පුබ්බ නිමිති සූත්‍රයේ තියෙන්නේ දිව්‍ය ලෝකයේ දෙවියෙක් චුත වෙන්න කලින් පූර්ණ නිමිති පහක් පහළ වෙනවා.
අන්න ඒ වගේ ශාසනයෙහි උකටලීව ඉන්න භික්ෂුවගේ ළඟත් ඒ ශාසනයේ උකටලී බව, ඒ කියන්නේ ශාසනයෙන් දැන් මේ භික්ෂුව යන්න සූදානම් කියන කාරණාව ඉස්මතු කරවන කාරණා පහක් තියෙනවලු. පූර්ණ නිමිති පහක් තියෙනවා. දැන් අර පංච පොබ්බ නිමිති සූත්‍රයේ තියෙන්නේ දෙවියන් සම්බන්ධයෙන් පිටු සමහරට අහලා ඇති, අපි මේක දේශනා කරලා තියෙනවා අපි ධර්ම දක්ෂිනාවල් වලදී. එතන තියෙන්නේ මල් මැල වෙනවා, ඊළඟට වස්ත්‍ර කිලුටු වෙනවා, ශාරීරිය දුර්වර්ණ වෙනවා, දහඩිය දමනවා, ඒ වගේම තමන්ට තිබෙන දිව්‍ය ආසනයේ තියෙන ඇල්ම නැති වෙනවා. අන්න ඒ වගේ මේ ශාසනී තිබිච්ච ඇල්ම නැති කරගත්තු භික්ෂුවගේ ළඟ තියෙන පූර්ණ නිමිති පහ. මේ නිමිති පහ පහළ වෙනවා කියන්නේ ඇත්තට මේ භික්ෂුවට ශාසනයෙන් යන්න කාලය හරි වගේ තමයි එතන අදහස් කරන්නේ. මොකද මේ පහ සද්ධාව නැමැති මේ පුෂ්පයන් මැලවෙනවා, සද්ධාව නැමැති මල් පරවෙනවා, ඒ කියන්නේ ශ්‍රද්ධාව නැති වෙනවා. ඒ වගේම සිල් වස්ත්‍ර කිලුටු වෙනවා, සීලේ නැමැති වස්ත්‍රය කිලුටු වෙනවා. ඒ වගේම තමයි ශාරීරී හැකිලුණු බව වගේ මේ අපකීර්තිය නැමැති දුර්වර්ණය ඇති වෙනවා. කීර්තිය නැති වෙලා අපකීර්තිය නැමැති දුර්වර්ණය ඇති වෙනවා. දැන් ශ්‍රද්ධාව නැති වුණාම, ඒ වගේම සිල් පදවලට හානි කරගත්තම නොඑක් අපකීර්තියට ලක් වෙනවා. භික්ෂුන් වහන්සේලාගෙන අපකීර්තියට ලක් වෙනවා, ගිහි සමාජිනුත් අපකීර්තියට ලක් වෙනවා. ඒ වගේම තමයි හතරවෙනි කාරණාව තමයි කෙලෙස් නැමැති දහඩිය පිට වෙනවා. හැම වෙලේම මේ කෙලෙස් වලට ඉඩ හැදෙනවා හිතේ. කෙලෙස් හැම වෙලාවකම මෙනෙහි කර කර ඉන්නවා. නොයේ කෙලෙස් තමන්ගේ සිතින් ස්පර්ශ කරනවා. ඒකයි කියන්නේ කෙලෙස් නැමැති දහඩිය පිට වෙනවා. පස්වෙනි කාරණාව තමයි ආරඤ්‍යෙහි තියෙන ඇල්ම නැති වෙනවා. ඉතින් මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනීහි ඇල්ම නැති වෙන පූර්ණ නිමිති පහ. මේ නිමිති පහ පහළුණාම ඒ භික්ෂුව මේ ශාසනයෙන් ඉවත් වෙනවා. ඉතින් ඒ නිමිති පහ පහළ වෙනකොට දැනගන්න ඕන මට මේ ශාසනීහි තියෙන ඒ ආයු කාලය අවසන් වීගෙන යනවා. ඉතින් ඒක හොඳ දෙයක් හැටියට සලකන්න බෑ. දැන් දිවි ලෝකේ දෙවිවරු තමන් චුත වෙන බව දැනගත්තම ඔවුන් අඬනවා. ඒ පිළිබඳව සතුටු වෙන්නේ නෑ. එතකොටනේ අර දෙවිවරු ඇවිල්ලා ඒ අඬන දෙවියන්ව සනසන්නේ කාරණා තුනක් කියලා. ඉතින් ඒ වගේ පින්වතුනි දැන් පැවිද්දෙක් හැටියට මේ ශාසනෙ ඉඳෙද්දී මේ නිමිති පහ පහළ වෙනවනම් පින්වතුනි ඒකාන්තයෙන්ම තමන්ගේ හිතේ ඇතිවෙන්න ඕන විශාල දුක. තමන්ගේ ශ්‍රද්ධාවට හානි වෙලා නා, තමන්ගේ සිල්පදවලට හානි වෙලා නා, ඒ වගේම තමයි තමන්ට යම් අපකීර්තියක් ඇති වෙනවනම්, ඒ වගේම තමයි මේ නිතර කෙලෙස් ස්පර්ශ වෙනවනම් හිතේ කෙලෙස් කෙරෙහි කැමැත්තක් ඇති වෙනවනම්, ඒ වගේම තමයි තමන් ඉන්න ආරණ්‍යෙහි ඇල්ම නැති වෙනවනම්. මෙනි මේ නිමිති පහ පහළ වෙනකොට තමන්ටතර දිව්‍ය ලෝකේ දෙවියන්ට චුත වෙන්න කිට්ටු වෙනකොට නිතට කඳුළු උණනෝ වගේ මේ සංසාරයේ පිළිබඳ බිය ඇති වෙලා තමන්ගේ හිතේ සංවේදී බවක් ඇති වෙන්න ඕන. මේක වැදගත් කාරණාවක්. ඉතින් දැන් භාග්‍යතුන් වහන්සේ මේ කාරණා දේශනා කරලා තමයි මේ ජාතකයේ දේශනා කරන්නේ. පුරාණ පඬිතයෝ බාහිර ශාසනයක මහණ වෙලා ඉඳලා, මේ භාග්‍යතුන් වහන්සේ නමකගේ ශාසනයක නෙවෙයි බාහිර ශාසනයක මහණ වෙලා ඉඳලා උන්වහන්සේලා වස්තුකාම ක්ලේශකාම කිරිහි උපන්නා වූ ඇල්ම නැති කරගෙන ඒ වස්තුකාම ක්ලේශකාමයන් වලට සාප කරමින් තමයි උන්වහන්සේලා වාසය කරලා තියෙන්නේ කියලා මේ ජාතකයේ දේශනා කරනවා. කොහොමද? එක්තරා කලෙක අපේ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර 80 කෝටියක් ධනියට හිමිකම් කියන බ්‍රාහ්මණ කුලයක ඉපදිලා ඉන්නවා. ඉතින් ඒ බෝසතාණන් වහන්සේගේ නම තමයි රත්තරම් පාට ශරීරයක් උන්වහන්සේට ලැබෙන්නේ. ඒ නිසා කංචන කුමාරයා කියන නම ලැබෙනවා. ඊළඟට කාලයක් යනකොට තවත් දරුවෙක් ලැබෙනවා. ඒ ළමයාටත් නම ලැබෙන්නේ ස්වර්ණ වර්ණින් බබලන ශරීරයක් නිසා කංචන කුමාරයා කියලා. එතකොට පළවෙනි ළමයාට කංචන නිසා ඔහු මහා කංචන වෙනවා බෝසතන් වහන්සේ. දෙවෙනි ළමයාටත් ඒ විදිහම නම ලැබෙන නිසා ඔහු උපකංචන වෙනවා. විගතුල දැන් මේ නම් යොදනකොටත් ඒ වායේ විශේෂ අර්ථ තියෙනවා.
ඉතින් මේවා මං හිතන්නේ ඒ අර්ථයත් එක්ක ගැළපිච්ච නම්. ඉතින් ওই වගේ පින්වතුනි දැන් මේ බ්‍රාහ්මණ පවුලේ මේ සිටු පවුලේ සහෝදරයෝ 6 දෙනෙක් ඉපදෙනවා. ඒ වගේම තමයි සහෝදරියක් ඉපදෙනවා. එතකොට ළමයි ඔක්කොම 7යි. හැබැයි මේ 7 දෙනාම ගිහි පංචකාමියට ඊතරම් ඇල්මක් දක්වන පිරිසක් නෙමෙයි. නමුත් දෙමෝපියන්ගේ ආශාව පින්වතුනි දරුවන්ට පුළුවන් තරම් පංචකාම සම්පත් දෙන එකනේ. මං හිතන්නේ ඒවා අපිට ධර්මයේ සඳහන් කරලා තියෙන බොහෝ තැන්වලින් උපමා ගන්න පුළුවන්. රට්ටපාල හාමුදුරන්ගේ තාත්තගේ ආශාව තිබුණේ තමන්ගේ පුතාව මහ ධනවත් කුමාරයෙක් බවට පත් කරන්න. ඒකනේ රහත් වෙලා ආපු පුතාටත් කිව්වේ ඇවිල්ලා මේ ධනය බාර ගන්න අපිට මේ බරක් කියලා. නමුත් උන්වහන්සේට දැන් ඒව මහ වේදනාවක්. ඒකනේ උන්වහන්සේ කිව්වේ තාත්තේ තාත්තට ඕක බරක් නම් මම ওই බරෙන් නිදහස් වෙන්න පිළියම කියන්නම්. ඌ රතවල පටවලා මේ පිටිපස්සේ තියෙන ගඟට විසිකලා දාන්න. එතකොට තාත්තරේ බරෙන් නිදහස් වෙන්න පුළුවන් කිව්වා. නමුත් දෙමාපියන්ගේ ආසාව ඒක නෙමෙයි. දෙමාපියන්ගේ ආසාව තමයි දරුවන්ව පංචකාමී සම්පූර්ණ කරන එකයි. ඉතින් ඒකනේ පින්වතුනි සුද්ධෝදන රයිතුමා පවා තමන්ගේ පුතාට ඒ තරම් සැප සම්පත් ලැබලා දුන්නේ සක්විති රජ කරවන්නේ. ඒක තමයි ඔවුන්ගේ අදහස, ඔවුන්ගේ කැමැත්ත. ඉතින් මේ දෙමාපියෝ තමන්ගේ දරුවන්ට මේ 80 කෝටියක් ධනය බෙදලා දීලා ඔවුන්ට හැකි තාක්ම තමන්ගේ ජීවිතයේ ඒ පංචකාම සම්පත් උපරිමටම විඳින්න ඔවුන්ට මඟ හදලා දෙන්න තමයි මොන්ගේ බලාපොරොත්තුව. නමුත් දරුවෝ ඒකට කැමති නැහැ. දරුවෝ ඒකට විරුද්ධයි. ඒ නිසා කියනවා අපිට ඒ වයි කිසි හැඟීමක් ආසාවක් නැහැ කියලා. ඉතින් ඔවුන් විවාහ ජීවිතයට පත් වෙන සුදුසු කාලාවෙන් පස්සේ විවාහ ජීවිතයට බෝසතන් වහන්සේට ආරාධනා කරද්දී ඉතින් බෝසතන් වහන්සේ කියනවා මෑණියනි මයා සුපිනේනේපි මේතුන ධම්මෝ න දිට්ඨ පුබ්බෝ. මෑණියනි මම මයිතුන ධම්මේ කියන එක හීනින්වත් ස්පර්ශ කළ නැහැ. හීනින්වත් මම දැකපු නැති කෙනෙක්. ගෙනෙහෙමවත් ආසාවක් නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් කොහොම හරි ඔහොම ඉඳලා දැන් දෙමාපියෝ මරණයටපත් වෙනවා. දෙමාපියන්ගේ මරණයෙන් පස්සේදී බෝසතාණන් වහන්සේ මේ මහා ධනස්කන්ධය එකතු කරලා සහෝදර සහෝදරියන්ට කතා කරලා ඒ සහෝදර සහෝදරියන්ට මේ ධනෙ බෙදලා දෙනවා. ඕනොත් බෝසතාණන් වහන්සේ වගේමයි ඒ පංචකාමයේ කෙරෙහි කිසිම ඇල්මක් ඇති කරගත්තේ නැහැ. ඊළඟට පින්වතුනි බෝසතාණන් වහන්සේ තමන්ගේ නිවසේ ඉන්න දාසයන්ටයි දාසියන්ටයි මේ ධනෙ බෙදලා දුන්නා. ඔවුනුත් ඒ විදියමයි. ඔවුනුත් ඒ පංචකාමයේ කෙරෙහි කිසිම ඇල්මක් ඇති කරගත්තේ නැහැ. ඉතින් සියල්ලෝගෙම කැමැත්තෙන් ඒ සියලුම ධනස්කන්ධය අසරණ අයට බෙදලා දීලා ඔවුන් ගිහි ජීවිතයට සමු දීලා කසාවත් දරාගෙන තවුස් පැවිද්දන් හැටියට මහවණයට ගියා. ඉතින් මහවණයට යද්දී ඒ වනේ ඉදිවිලා තිබිච්ච ආරාමවල උන්වහන්සේලා වාසය කළා. දැන් ඔහොම වාසය කරද්දී උන්වහන්සේලා තමන් වහන්සේලාට දානීය සකස් කර ගැනීමේදී යන්නේ මහවණයට ගිහිලා පළවැල කඩාගෙන ඇවිල් ඒව අනුභව කරන එක. දවසක් බෝසතන් වහන්සේ දකිනවා දැන් මේ භික්ෂුන් වහන්සේලා, ඒ කියන්නේ මේ තාපසවරු, මේ ඍෂිවරු ධනය අරගෙන ආහාර අරගෙන යන්නේ එනවා කියලා වනයට ගිහිල්ලා කරන්නේ මොකද්ද? මේ වනයේ තියෙන විසිතුරු දේවල්, නොඑක් විසිතුරු දේවල් වර්ණනා කර කර කතා කර කර ඉන්නවා. හරියට නිකන් වෙලාවකට ගත්තම ඒ පිරිස ඉන්න භූමිය හරියට නිකන් ගමකට හා සමානයි. ඒ දැන් 11 දෙනෙක්ම මෙතන ඉන්නවනේ. සහෝදර සහෝදරියෝ 7 දෙනයි. ඊළඟට දාසයෝ දාසියන් එක්ක පිරිසක් ඉන්න බෝසතන් වහන්සේ සමග. දැන් මේ පිරිස වනයට ගිහිල්ලා පළවැල කඩා ගන්න ගියාම ඉතින් මේ ගහේ අඹ රසයි මේ වගේ, මේ ගහේ දොන මේ වගේ රසයි, මේ කොළ මේ වගේ ගුණයි, අර ඒ වායේ තිබෙන විචිත්‍ර බව තමයි කතා කර කර ඉන්නේ. ඉතින් බෝසතන් වහන්සේ කල්පනා කරනවා 80 කෝටියක් ධනය දාලා ආපු ඔවුන් දැන් මේ පළවැල පිළිබඳව තණ්හාවෙන් වාසය කරනවා. ඉතින් මෙහිම ගත කරන මොවුන්ට කවදාවත් මේ පැවිදි ප්‍රතිපදාව නම් සම්පූර්ණ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒක ඔවුන්ගේ සීලයට හානියක්, ඔවුන්ගේ පැවිද්දට හානියක් කියලා බෝසතන් වහන්සේ තීරණය කළා. දැන් අර මේ වගේම සිදුවීමක් වෙනවා පින්වතුනි. දැන් වස්තුව අතහැරලා ගියාම
ඒ අතහැරලා ගියපු වස්තුව පිංගතුනි ඕන වෙලාවක නැවත තණ්හාවෙන් අල්ලගන්න පුළුවන්. මේ තණ්හාව කියන්නේ ඒ තරම් හරි අවිශ්වාසනීය කෙලෙස් සිටවිල්ල. විශ්වාස කරන්න පුළුවන් කෙලෙස් තියෙනවා කියලා මම ඒකෙන් කියන්නේ. ඒ තරම් භයානකයි මේ කෙලෙස් සිටවිල්ල. හරි එක අවස්ථාවක අපි බෝසතාණන් වහන්සේ එක ජීවිතයක මෙන්න මේ වගේම පැවිද්දෙක් වෙලා පැවිදි ප්‍රෞජ්ජාව සම්පූර්ණ කරනවා. ඒ කාලේ උන්වහන්සේගේ මිත්‍රයෙකුත් ඇවිල්ලා උන්වහන්සේ තික එකට වාසය කරනවා. දැන් උන් වාසය කරන කාලයේදී පිංගතුනි උන්වහන්සේලා ගමේ පිණ්ඩපාති වඩිනවා. වැඩලෙනකොට එක දවසක ගෙනාපු ආහාරවල ලුණු මදි. දැන් මේ දෙන්නම කෝටි ගණන් ධනෙ තිබිච්ච මහා රාජ්‍යන් දෙකක රජ කරපු රජවරු දෙන්නේ. ඒ රාජ්‍ය පිටින්ම ධනේ පිටින්ම රාජ්‍ය අතහැරලා තමයි දැන් මේ පැවිදි වෙලා ඉන්නේ. මම මේ කතාව සඳහන් කරන්නේ ගන්ධාර ජාතකයේ කියලා ජාතකයකින්. එතකොට දැන් බෝසතාන් වහන්සේ අර මිත්‍රයයි වෙලා පැවිදි වෙලා දැන් උන්වහන්සේලාගේ පැවිදි පිරිකර විතරයි ළඟ තියෙන්නේ. කිසිවක් උන්වහන්සේලාගේ ළඟ නැහැ. උන්වහන්සේලා පිණ්ඩපාතේ වැටලා ඒකින් යැපිලා උන්වහන්සේලාගේ ජීවිතය ගත කරනවා. දවසක් මේ බෝසතන් වහන්සේ තමන් වහන්සේලාට ලැබිච්ච ආහාරවල ලුණු බදි කියලා දෙනුන. නමුත් අර මිත්‍ර ඍෂිවරයා ලුණු ටිකක් ගෙනත් දුන්නා. ඉතින්තර බෝසතන් වහන්සේ අහනවා මිත්‍රයා අද අපට ලුණු ලැබුණේ නැණි කියලා. ඒතර ඒ වෙලාවේ මිත්‍රයා කියනවා ස්වාමීනි අද ලුණු ලැබුණේ තමයි. නමු ස්වාමීනි කලින් දවසක හම්බෙච්ච ලුණු වගයක් තිබුණා. ඒ ලුණු එදා පරිහරණය කළ ඉතුරු වුණා අපිට. ඉතින් මේ වැඩිපුර ඉතුරු වෙච්ච ලුණු ටික මං අරන් තියෝ මේ වගේ දවසක ප්‍රයෝජනෙට ගන්න කියලා. ඉතින් ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ මිත්‍රයට නිඳා කරනවා. රත්තරන් කෝෂ්ඨර 16000ක්, රිදී කෝෂ්ඨාගාර 16000ක්, මෙනි කෝෂ්ඨාගාර 16000ක් තියෙන යොදුන් ගණනාවක් විශාල රාජධානි දෙකක් අතහැරලා ආපු නුඹ දැන් ආයෙමත් ලුණු කැටේ ඉඳලා එකතු කරන්න දහනවා හදන්නේ. ඉලවාදයක් කරා. ඉතින් බලන්න පින්වතුනි දැන් ඒක තමයි sannidhikarakaye කියන්නේ. ඒ කියන්නේ පැවිද්දෙකුට නුසුදුසුම දෙයක් තමයි sannidhikarakaye. ඒ කියන්නේ තමන්ට යම් දෙයක් ලැබුණොත් දැන් ආහාර ලැබුණොත් මේ වෙලාවේ විතරයි ආහාර පරිහරණය කරන්න පුළුවන්. ඊට පස්සේ ඉර මුදුන් වුණයින් පස්සේදී ඒ ආහාරවල තිබෙන අයිතිය පැවිද්දෙන් අයින් වෙනවා. අපි හිතමු ආරාම ඊළඟ දවසේ තිබුණත් නැවතත් පිංගුතුනේ ඒ ආහාර ටික තමන්ට ලබා ගන්න නම් සාමණේරයන් වහන්සේ හෝ එම නැත්නම් උපස්ථායකයන් වහන්සේ නම උපස්ථායකී අර ආහාර ටික නැවත පූජ කරන්න ඕන, පිළිගන්වන්න ඕන. ඒ හැරෙන්න පිංගුතුනේ ඒ ආහාරවල අයිතියක් තමන්ට ළඟා කරගන්න බෑ. ඒකට තමයි sannidhikarakaye කියන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේ පනවපු ශික්ෂාපදයක්. ඉතින් දැන් මේ මෙතනත් මේ බෝසතන් වහන්සේ බලන්නේ දැන් මේ පිරිස කෝටි ගණන් ධනෙ අතහැරලා ආවට දැන් මෙතන ඇවිල්ලත් ඒ ගිහියන් වශයෙන් ජීවත් වෙච්ච කාලේ වගේ තමයි කතා කරන්නේ. ඉතින් ඒ වෙලාවේ බෝසතන් වහන්සේගේ ආදීනවේ දැකලා උන්වහන්සේ ආරාමයට පැමිණියෙන් පස්සේදී ඒ අතවැසි ඍෂිවරු මේ කාරණාව කියනවා. කියලා කියනවා අද ඉඳලා නුඹලා කවුරුවත් වනේ ගිහලා පළවැල් නෙලාගෙන ඉන්න එපා. නුඹලා ওই විදියට ආරාමවල ඉඳගෙන ධ්‍යාන වඩන්න, භාවනාවේ යෙදෙලා ඉන්න. මම දවස ගන්න ගිහලා නුඹලට අවශ්‍ය කරන ආහාර පාන වලට අවශ්‍ය කරන ඒ පළවැල් කඩාගෙන ඉන්නම් කියලා බෝසතන් වහන්සේ පොරොන්දු වුණා. හැබැයි තින් මේ සියල්ලෝම පැවිදි වුණ උන්වහන්සේ නිසා උන්වහන්සේව මේ වෙලාවේ ආචාර භාවී තියලා කටයුතු කරන්නේ. ඉතින් ඒ වෙලාවේදී ඒ අතවැසි පැවිද්දු කියනවා ස්වාමීනි නුඹ වහන්සේ නිසා තමයි අපි පැවිදි වුණේ. අපි නුඹ වහන්සේව ආචාර භාවී සලකලා කටයුතු කරන්නේ. ඒ නිසා ස්වාමීනි නුඹ වහන්සේ මෙහි මහණදම් පොරමින් වැඩි සිටනසේක්වා නැගණියත් සිටිත්වා දාසයත් සිටිත්වා අපි පිරිස විතරක් වාරෙන් වාරයට ගිහිල්ලා පළවැල කඩාගෙන ඇවිල්ලා මේ සියලු දෙනාටම බෙදලා දීලා
අපි අනුභව කරන්න කියලා ඒ අනිත් සහෝදර පැවිදි පිරිස පොරොන්දු වුණා. ඉතින් ওই විදියට දැන් තම තමන්ගේ වාරය ආවයින් පස්සේදී දවසකට එක්කිනා ගන්න ගිහිල්ලා තමයි දැන් පළවෙල කඩාගෙන ඉන්නේ. ඉතින් ඒකෙන් උන්වහන්සේලාගේ අර ඒ වණයට ගියන් පස්සේදී ඇතිවෙන කෙලස් ප්‍රමාණය ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔහොම ඉන්නකොට පින්වතුනි දැන් ශක්‍ර දෙවියෝ උන්වහන්සේගේ දිවි බවණින් දෙදි මේ ආරාමේ වාසය කරන මේ පැවිදි පිරිසව ආවර්ජණය වුණා. උන්වහන්සේලා ඉතාම සිල් ගුණ දම් රකිමින් මනාකොට හිත දියුණු කරගත්තු පිරිසක්. හැබැයි ශක්‍ර දෙවියන්ට මිනිමෙහිම විතරක සිතුවිල්ලක් පහළ වුණා. මොකද විතරක සිතුවිල්ල? දැන් උන්වහන්සේලා අතිශයම සිල්වත්. ඒ වගේම තමයි අතිශයම ගුණවත්. හැබැයි ඕනෑම කෙනෙකුගේ ගුණයක් තියෙන්නේ අගුණ ධර්මයක් ඉස්මතු වෙන්න සිදුවීමක් එන තාක්කල් විතරයි. මොකද බාහිරව පේන මේ සිල්වත්කම අභ්‍යන්තරයේ තියෙනවද කියලා කාටවත් ප්‍රකට වෙන්නේ නැහැ. අභ්‍යන්තරයේ සිල්වත්ද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ මේ බාහිර සීලයට හානි වෙන යම්කිසි කරුණක් ඉස්මතු වෙච්ච වෙලාවක. දැන් සාමාන්‍යයෙන් එහෙමනේ. අපි හිතමු දැන් කෙනෙකුට කේන්තියක් නැහැ කියලා කියන්න බෑ ඒ මිනිස්සයා නිකන් ඉන්න වෙලාවට. හැබැයි ඒ මිනිස්සයාට කේන්තියන යම්කිසි අරමුණක් හිතට ආවොත් කෙනෙක් බනිද්දි හෝ වේවා එහෙම නැත්නම් Tamanට අසාධාරණයක් වෙද්දි හෝ වේවා අන්න ඒ වෙලාවටත් ඒ මිනිස්සයාට කේන්තියන්නේ නැත්තම් තමයි කියන්න පුළුවන් මේ මිනිස්සයා ද්වේෂය පාලනය කරගෙන ඉන්න කෙනෙක් කියලා. එහෙම නැතො නිකන් ඉන්න වෙලාවට මේ මිනිස්සයා දැක්කට අපිට කියන්න බෑ මේ මිනිස්සයාට කේන්ති ගන්න නෑ මේ මිනිස්සයා ද්වේෂය පාලනය කරගෙන ඉන්නේ කියලා. ඉතින් ඒ වගේ දැන් මේ ආරණ්‍යවල කෙලෙස් ඉස්මතු වෙන දේවල් නෑ. මොකද රූප නෑ, ශබ්ද නෑ, ගන්ධ නෑ, රස නෑ, ස්පර්ශ නෑ. ඉතින් ආරණ්‍යවල මේ කෙලෙස් ඉස්මතු වෙන්න තියෙන ඉඩකඩ හරි අඩුයි. ඒ නිසා කියන්න බෑ මේ පිරිස ඔය කියන වගේම සිල්වත්ද කියලා. බාහිර පේන මේ සිල්වත්කම අභ්‍යන්තරේ තියෙනවද කියලා කියන්න බෑ. ඒ නිසා මේ ශක්‍ර දෙවියන්ගේ හිතේ විතරක සිතුවිල්ල පහළ වුණා. උන්වහන්සේලාගේ සීලය පරීක්ෂා කරලා බලන්න ඕන. ඩිකෝමත් කියලා තියෙනවනේ කෙනෙක් සිල්වත්ද කියලා Tamanට හරියටම දැනගන්න ඕන, ඇසුරු කරලා බලන්න ඕන කියලා. ඉතින් ඒ වගේ දැන් මේ පිරිස ඉන්න ආරාමෙට ශක්‍ර දෙවියෝ උන්වහන්සේලට නොපෙනීනවා. ඇවිල්ලා කරන්නේ පළවෙනි දවස් 3ක්ම කරන්නේ මොකද්ද? දැන් Tamanට අදාළ දවසේ ගිහිල්ලා පළවෙල කඩාගෙන ගෙනල්ලා ඒ අදාළ කොටස ඉන්න 11 දෙනාටම සමානව බෙදෙනවා. බෙදලා තමන්ගේ අදාළ කොටස විතරක් අරන් පිටත් වෙනවා. ඉතුරු පිරිස ඇවිල්ලා තම තමන්ගේ ආහාර ගන්නවා. මොකද ඒ ආරාමයේ තියෙන ගල්තලාවක්, ඌ ගල්තලාවේ තමයි දැන් මේ ආහාර ටික බෙදන්නේ. දැන් ශක්‍රදේවිය මොකද කළේ? බෝසතාණන් වහන්සේට වෙන් කරලා තිබිච්ච ආහාර ටික සැඟෙව්වා. පළවෙනි දවසේ හැංගුවා. බෝසතාණන් වහන්සේ පළවෙනි දවසේ ගිහිල්ලා බලද්දි තමන් වහන්සේගේ ආහාර කොටස නැහැ. ඒතර ඒ වෙලාවේ උන්වහන්සේ හිතනවා සමහරලාවට අද ආහාර ගෙනාවපු කෙනාට මේ කොටස තියන අමතක වෙන්නේ නැති කියලා හිතලා යනවා. මං කියන්නේ මේවත් පින්වතුනි ඇත්තටම වටින තැන්. අපිට මේ විස්තර කරන්න ගත්තොත් කාලය මදි මේ දේශනාව අවසන් කරන්න. නමුත් මේ කාරණාවල් විස්තර කරන්න වටින කාරණා. ඒ මොකද පින්වතුනි දැන් මෙතන දැන් බලන්න උන්වහන්සේ එතනට ගියෙන් පස්සේදී උන්වහන්සේ මේ පිරිස පිළිබඳ වැරදි වැටහීමක් ඇති කරගන්නේ මොකද ඇති කරගන්නේ? සමහරලාවට අමතක වෙන්නේ නැති අද තියන්න. බලනකො මේ හිතපු විදිය. දැන් අපේ සමාජයේ සමහර අය ඉන්නවා යම්කිසි සිදුවීමක් දිහා දැකලා ඒ පිළිබඳ නිවැරදි කාරණාව තහවුරු කරගන්නේ නැතුව පූර්ණ නිගමන වලට ඇවිල්ලා වැරදි විදියට ඒ කාරණාව දිහා බලනවා. අපි උදාහරණයක් ගමු. ඔන්න නිතර දෙවේල hina වෙන මිනිස්සෙක් ඉන්නවා Tamanට මුණ ගැහුණම. කතා කරන මිනිස්සෙක් ඉන්නවා. ওই මිනිස්සෙක්ක දවසක් හරි කතා නොකර ඉතියොත් එම නැත්තම් අපි හිතමු පාරේ දැකලා ඒ මිනිස්සයා අපි දිහා බලලා hina වෙන්නේ නැතු යනවා.
වෙනද වගේ කතා නොකර යනවා. එතකොට ඒ සිදුවීමෙන් අපි මොකද්ද කරන්නේ? සමහරලාට පූර්ව නිගමනවලට එනවා, මේ මිනිස්යා අපිත් එක්ක තරහ වෙලා ඇති, මගේ අතෙන් තමන් දන්නවනේ තමන් අතින් කිසි වරදක් වුණේ නැහැ කියලා. ඉතින් මගේ අතින් කිසි වරදක් වෙන්නේ නැතුව මේ මිනිස්යා මේ විදිහට කළේ යයි. දැන් ඒක හරියටම තහවුරු කරගන්නේ නැතුව ඒ කාරණාව පිළිබඳව දැකපු දෙයින් පූර්ව නිගමනයකට ඇවිල්ලා ඔන්න සංකල්පයක් හදාගෙන දැන් ඔන්න ඒ සංකල්පය තුළ තමයි ඉන්නේ තමා. දැන් මේ වැරදි සංකල්පෙත් එක්ක ඉන්නකොට අර මනුස්සයා කරන හැම දෙයක්ම පේන තමන්ට වැරදියටනේ. ඒතර ඊළඟ දවසේ සමහරලාට මොකද කරන්නේ? ඊළඟ දවසේ අර මනුස්සයා hina වුණත් hina වෙන්න තුව තමයි යන්න පුළුවන්. කතා කරන්න ආවත් මගේ හැරලා යන්න පුළුවන්. ඇයි ඒ? අර තමන් ඉන්න සංකල්පය තුල ඉඳගෙන තමයි දැන් කටයුතු කරන්නේ. විගතනි කවුද දන්නේ මනුස්සයෙ වෙලා විහිනා වුණේ නැති මනුස්සයෙ වෙන ප්‍රශ්නික වෙන දෙයක් කල්පනා කර කර ගියා වෙන්න පුළුවන්. මේක පින්වතුනි අපි අතරේ තියෙන මම දකින විදියට බොහොම භයානක කෙලෙස් ධර්මයක් කියලා. මොකද ඒකේ භයානකකම තියෙන පින්වතුනි දැන් ඒ පුද්ගලියෝ සම්බන්ධයෙන් වැරදි වැටහීම් ඇති කරගෙන ඔවුන් අතරේ දේශයක් ඇති කර ගන්නවා. ඉතින් හිතන්නකෝ පින්වතුනි මිනිස්සු එක දේශයක් ඇති කරගත්තොතින් කාටද පාඩුව? තමන්ටමනේ. සසරේ කවදාහර දවසක මේ මිනිස්සු හම්බ වෙනකොට අර අපි දේශයෙන් කටයුතු කරපු නිසා උන්නේ අපි කටයුතු කරන්නේ දේශයෙන්මයි. පිනක් කරන්න ගියත් හරියට පින කරගන්න බැරි වෙනවා. අර මිනිස්සු ඇවිල් ඉන්නව දැක්කොතින් දේශයේ තමයි හටගන්නේ. ඒ නිසායි පූර්ව නිගමනවලට එන එක පින්වතුනි හොඳ දෙයක් නෙවෙයි. කියන්නේ කාරණාව තහවුරු කරගන්නකම් පූර්ව නිගමනවලට එන්න එපා. බෝසතාණන් වහන්සේ දැන් ඒ විදිහට තමයි හිතුවේ. උන්වහන්සේ හිතුව සමහරලාට අමතක වෙන්නේ නැති. දන්නේ නැහැ නේ මොකද්ද කියලා හේතුව. දෙවෙනි දවසෙත් උන්වහන්සේ බලද්දී ආහාර තියෙන්නේ නැහැ. දෙවෙනි දවසේ උන්වහන්සේ හිතනවා සමහරලාට මගේ ඇති මොකක් හරි අඩුපාඩුවක් අත් උනාද දන්නේ නැහැ. කලින් දවසෙත් ටිව්වේ නැහැ, දෙවෙනි දවසෙත් නැහැ නේ. තුන්වෙනි දවසෙත් නැති වෙනකොට උන්වහන්සේ හිතනවා සමහරලට මගේ අතින් මොකක් කර වරදක් වෙන්නේ නැති. ඉතින් මගේ අතින් වෙච්ච වැරද්ද මොකද්ද කියලා දැනගෙන ඒක නිවැරදි කරගන්න එක වටිනවා කියලා දැන් බලන්න ඊ අඩුපාඩු වුණත් ගatti Tamanගේ පැත්තට. කොච්චර වටින ගුණධර්මද මේව බලන්න පින්වතුනි. ඒ කියන්නේ මේවා තමයි ඇත්තටම මේ ධර්ම මාර්ගයේ යනකොට අපි තුල දියුණු කරගන්න ඕන දේවල්. අපි ගොඩාක් කලාවට බලන්නේ මොනවා හරි අඩුපාඩුවක් වෙච්ච ගමන් අනිත් පැත්ත දිහා. තමන්ගේ පැත්ත දිහා විමසන්නේ නැහැ. අනිත් පැත්ත දිහා බලන්නේ. ඒ අනිත් පැත්ත දිහා බල බල ඔවුන්ගේ වැරදි අඩුපාඩුකම් සියල්ල හොය හොය කරන්නේ දැඩිවම කෙලෙස් ධර්ම වඩා ගන්න එක. නමුත් බලන්න ඕනේ ඉස්සර වෙලා තමන් දිහා හැරිලා. මේ දේ මෙහෙම වෙන්න මගේ ළඟ මොනවා හරි අඩුපාඩුකම් තියෙනවද? මගේ අතේ මොනව හරි වැරදි දේවල් තියෙනවද? මගේ අතින් වෙච්ච අතුපාසුකම් මොනව හරි තියෙනවද? ඇයි මේ පිරිස මට මෙහෙම කරන්නේ? ඊවයි බලන්න ඕන. ඉතින් ඒ නිසා බෝසතන් වහන්සේ මොකද කළේ? පිරිස එකතු කරලා ඉතින් ඒ පිරිසට ඉදිරි අහනවා, දැන් දවස් තුනක්ම මට ආහාර තිබුවේ නෑ. ඉතින් කලින් දවසේ ආහාර ගෙනාවේ කවුද කියලා ඇහුවම කිව්ව මමයි. මට ආහාර තිබුවද ඇහුම තිබුවා කිව්වා. ඉතින් ඊට පස්සේ දෙවෙනි දවසේ කෙනාගෙනුත් ඇහුවම ඔහුත් තියලා, තුන්වෙනි දවසේ කෙනාගෙන් කියන අද දවසේ කෙනාගෙන් ඇහුවම ඔහුත් ආහාර තියලා. දැන් හැමෝම ආහාර තියලා. හැබැයි තමන් වහන්සේට ලැබුණේ. අනේ ඊට පස්සේ තීරණයකට එනවා. එහෙනම් කවුරුත් ආහාර තිව්වනම් මට ආහාර නොලැබුණනම් එහෙනම් ඉතින් ඒකාන්තයෙන්ම අපි අතරේ ආහාර හොරකම් කරන හොරෙක් ඇති. ඉතින් පැවිද්දන්ට එවැනි දෙයක් වීම සුදුසු දෙයක් නෙවෙයි කියලා බෝසතන් වහන්සේ ප්‍රකාශයක් කළා. මොකද දැන් මේ පිරිස විතරනේ මෙතන ඉන්නේ. ඒක හොඳ දෙයක් නෙවෙයි කියලා ප්‍රකාශයක් කළා. ඉතින් එතකොට ඔන්න පිරිස බය වුණා. ඇයි? Taman දන්නේ නැනේ කවුද මේක හොරකම් කළේ? Taman හිතන්නේ මේ පිරිස මම ගැන වැරදිටි හිතනවා ඇති. අනිත් කෙනා හිතන්නේ මේ පිරිස මම ගැන වැරදිටි හිතනවා ඇති. ඒ නිසා Tamanගේ පිරිසුදු බව දක්වන්න
ඔනෙකිනිකා තමන්ගේ සත්‍ය ප්‍රකාශ කරනවා. උන බලන සත්‍ය ප්‍රකාශ කරන විදිය උන පළවෙනි වතාවේ පළවෙනි සහෝදරයා තමයි නැගිටින්නේ. නැගිටලා ඒ කියන්නේ උපකංචන කියන සහෝදරයා. උන්වහන්සේ නැගිටලා පිඟුතුනි ශාප කරනවා. බලන්න කෝ ශාප කරන විදිය. මොකටද ශාප කරන්නේ? ආහාර ගත්තු හොරාට. ඒ හොරාට ශාප කරනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ මේ නෙළුම් අල ගත්තු යමෙක් වෙනවනම් ඒ කෙනාට අශ්වයන්ද ගවයන්ද රිදීද රත්තරන්ද මනාප භාර්යාවන්ද ලබාවා අඹුදරුවන්ගෙන් යුක්ත වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. මේක හරි පුදුමයි නේද? ඒ කියන්නේ බලන්න මේ ශාපය කරන්නේ මොකක් කියලා. දැන් ශාපය කියන්නේ කෙනෙකුට හානියක් කරනවා කියන අර්ථයෙන් කරන එක දෙයක් නේ. සාමාන්‍ය කෙනෙක් ශාප කරන්න මොනවද ශාප කරන්නේ? ඔච්චර දේවල් කියනද ශාප කරන්නේ? අඬු කැඩෙන්න ඕන, ඔළුව කුඩු වෙන්න ඕන, මහමග හැපිලා මැරෙන්න ඕන, ධන විනාශ වෙන්න ඕන, ඕවනේ ප්‍රාර්ථනා කරන්නේ. නමුත් බලන්නකෝ මේ හිත දියුණු කරගත් උත්තමිය පිංගුතුනි මොනවා කියලාද ශාප කරන්නේ? හිත දියුණු කරගත් උත්තමිය ප්‍රාර්ථනා කරන්නේ බොහෝ ධනිය ලැබේවා, ඒ වගේම මනාප භාර්යාවන් ලබත්වා, ඒ විතරක් නෙමේ බොහෝ අමුදරුව ලබත්වා. ඇයි පිංගුතුනි? පංචකාමයන් කෙරෙහි ඇල්ම නැති කරගත් උත්තමයන්ට මේ පංචකාමයන්ම තමයි වේදනාවක් වෙන්නේ. මොකද ඒවා ඇසුරු කරනකොට මහත් සතුටක් ගෙන දෙනවා තමයි. හැබැයි ඒව විනාශ වෙනකොට ඒ වේදනාව දරා ගන්න හරි අමාරුයි. දැන් උදාහරණයක් හිතන්නකො, දරුවෝ සම්බන්ධයෙන්. දරුවෙක් ලැබෙන එක පින්වතුනි කොච්චර භාග්යක්ද? හැබැයි ඒ ලැබිච්ච දරුවා හදිස්සියේවත් අකාලේ මරණයට පත් වුණොත් අපේ පින්වතුන් හිතලා බලන්නකෝ, ඒ මරණියට පත්වෙච්ච දරුවා සම්බන්ධයෙන් කොච්චර කාලයක් යනකම් ඒ දෙමාපියෝ අඬ අඬ ඇඳු කඳුලින් ජීවත් වෙයි. එහෙම අපේ සමාජයේ එහෙම දුකින් ජීවත් වෙන අය ඕන තරම් අපිට මුණ ගැහිලා තියෙනවා. සමහරලාට මහ ධනිය තියෙන අය, දීපල තියෙන අය, ඔවුන්ට හිත හදාගන්න බැරුව ඔවුන් විශාල වශයෙන් ඒ පීඩාවල් විඳිනවා. ඒකයි ප්‍රිය වස්තුන් ලැබෙනකොට ඒවට ආසාව ඇති කරගත්තට වඩා දුකක් ලැබෙනව. මොකක් වුණාමද? ඒ ප්‍රිය වස්තුන් අහිමි වුණාම, ධනේ දීපල අහිමි වුණාම, තමන්ගේ භාර්යාව නැති වුණාම, තමන්ගේ සැමිය නැති වුණාම, අරික රජ කෙනෙක් නැති වුණාම අග්‍රමහේෂිකාව දවස ගානේ ගිහිල්ලා වලදාපු සොහොන් ළඟ අඬනවනේ. දවස ගානේ අඬනවා. අර අස්සක ජාතකයේ තියෙන්නේ තමන්ගේ ප්‍රිය භාර්යාව නැති වුණා කියලා. භාර්යාවගේ දේහය තෙල්ලොරුවක බහලලා පිඟුතුනි මාලිගාවේ තියාගෙන ඒ දේහය ආදාහනය කරන්න ඉඩ නොදී දේහේ ළඟට වෙලා රයිතුමා දවස ගානේ අඬ අඬ ඉන්නවා. මේක තමයි මේ ප්‍රිය වස්තුන් වල තියෙන ආදීනමය. ඉතින් ඒ වස්තුව ලබනකොට ඇල්මක් තියෙනවා වගේ තමයි ඒ ප්‍රිය වස්තු නැති වුණාම ඒ දුක ඊට වඩා වැඩි. ඉතින් පින්වතුනි මේ පංචකාමී ආදීනව දැකපු උත්තමයන්ට පංචකාමයන් ලැබෙන එකම තමයි වේදනාවක් වෙන්නේ. ඉතින් ඒකයි මේ ඍෂිවරයා ප්‍රාර්ථනා කරන්නේ මේව ලැබෙන්න. මොකද පංචකාමයේ කියන්නේ පින්වතුනි කවදාවත් මේ ලෝකේ කෙනෙක්ව සතුටු කරවල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ පංචකාම සම්පත් කියන එක කෙනෙක්ගේ හිත පුරවල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අර අපි කලිනුත් මේ දේශනාව පවත්වලා තියෙනවා. පිඟුතුනි එක සූත්‍රයක සඳහන් කරලා තියෙනවා කාමයේ කියලා කියන්නේ හරියට ඇට කැබැල්ලකට සමානයි. මජ්ක්‍ධිම නිකාය පෝතලි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. අපි පෝතලි සූත්‍රය දේශනා මාලාවක් ඔස්සේ දේශනා කරා. අපි පිඟුතුන මතක ඇති. ත්‍රි පෝතලි සූත්‍රයේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ පංචකාමයේ කියලා කියන්නේ ඇට කැබැල්ලක් වගේ. ඒ කියන්නේ උදාහරණෙ දක්වලා තියෙනවා දක්ෂ ගවඝාතකයෙක් ඉන්නවා. මේ ගවඝාතකයා
තමන්ගේ ගවඝාතනාගාරයට ආපු බල්ලෙකුට ගවයෙකුගේ ශරීරයෙන් ඉවත් කරපු ඇට කැබැල්ලක් දෙනවා. දැන් මෙතන මේ දක්ෂ ගවඝාතකයෙක් කියලා කියන්නේ දක්ෂ ගවඝාතකයා ඒ ඇට කැබැල්ලේ මස් කෑල්ලක්වත් ඉතුරු කරන්නේ නැතුව රැහැලා දානවා. නමුත් ඒ මස් ඒ ඇට කැබැල්ලේ ගවයාගේ ලේ රස තියෙනවා, ලේ සුවඳ තියෙනවා, මස් සුවඳ තියෙනවා. නමුත් ලේත් නෑ මසුත් නෑ. ඒ සුවඳ තියෙනවා. දැන් මේ ඇට කෑල්ල ගත්තු කුසගින් ආපු බල්ලා මේ ඇට කෑබල්ල අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? කුසගින්න නිවෙන්න කියලා හිතන් කනවා. දිවෙන් ලෙව කනකොට ඒ බල්ලා ලෙව කන්නේ මේකේ මස් තියෙනවා කියලා හිතාගෙන. නමුත් කවදාවත් ඒ බල්ලගේ ඒ හිතන දේ ඉටු වෙන්නේ නැහැ. ඔහුගේ කුසගින්න කවදාවත් පිංගුතුනි නිමෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පංචකාමයේ කියලා කියන්නේ තේ වගේ දියා. මේක කොච්චර පිනවන්න උත්සාහ කළත් කවදාවත් කෙලවර කරන්න බෑ. ඒක ඒ දැන් වතුරු ටිකක් බිව්වම තිබහ නිවෙනවනේ. ඒක නිමුණම ඉවරයිනේ. හැබැයි මේ පංචකාම තණ්හාව කියන එක එහෙම කවදාවත් ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඒකයි මේ පංචකාමයේ ආදීනව දක්වන්නේ භාග්‍යතුන් වහන්සේ. තේව වෙනම සූත්‍ර ගණනාවක පිඟුතුනි දේශනා කළ තියෙන සංයුක්ත නිකායේ ගොඩාක් සූත්‍රවල මේ කාරණාව සඳහන් කරලා තියෙනවා. මම මෙතන ඒ විස්තර කරන්න ගන්නේ නැහැ, මොකද කාලය ප්‍රමාණවත් නැති නිසා. ඉතින් දැන් මේ සහෝදරයා ප්‍රාර්ථනා කරන ඒවා ලැබෙන්නේ. ඉතින් අනිත් හිටපු තාපසවරු කන්දිකේ ඇඟිලි ගහ ගන්නවා, ස්වාමීනි ඔය කතාව කියන්න එපා, හරියට නිකන් මේ කටුවලින් කන් වලට අයිනෝ වගේ වචන ඇහෙනකොට කියලා කියනවා. ඉනිසා කන්දිකේ ඇඟිලි ගහ ගන්නවා. ඊට පස්සේදී දෙවෙනි සහෝදරයා නැගිටිනවා. දෙවෙනි සහෝදරයා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ ආහාරය යමෙක් පැහැර ගත්තා නම් ඒ පැහැරගත්තු කෙනාට මල්ද කසීරට සඳුන්ද දරාවා, ඔහුට බොහෝ දරුවෝ වෙත්වා, කාමයන් ගැන තියුණු ඇල්මක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට තුන්වෙනි සහෝදරයා නැගිටලා ප්‍රාර්ථනා කරනවා, ඔබ වහන්සේගේ මේ අලකොටස යමෙක් පැහැරගත්තා නම් හොරකම් කරා නම් ඒ හොරකම් කරපු කෙනාට බොහෝ ධනිය ඇති වේවා, බොහෝ ධනිය ඇති කීර්තිමත් ගොවියෙක් වේවා, බොහෝ පුත්‍රයන් ලබාවා, ගිහියෙක් වේවා, බොහෝ ධනිය ඇත්තේ වේවා, රූපාදී සකල කාමයන් ඇත්තේ වේවා, වයස ගැන නොබලා මහලු කලද ගිහිකම් කරන්නෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒ කියන්නේ මේ සිටු තනතුරක් ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනාව කරන්නේ. ඊළඟට ඊළඟ සහෝදරයා නැගිටිනවා. නැගිටලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ මේ අලකොටස යමේ පැහැර ගත්තා නම් ඒ පැහැරගත්තු කෙනා අනුන් පෙළන්න ශාස්ත්‍රීය කෙනෙක් වේවා, කියන්නේ රජෙක් වේවා, බලවත් වූ කීර්තිමත් වූ රාජාධිරාජයෙක් වේවා, එතෙමේ සියලු පොළොවට අධිපති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊළඟ සහෝදරයා නැගිටලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ මේ ධනය මේ අලකොටස යමෙක් පැහැරගත්තා නම් ඔහු නැකත් දන්නා වූ රාග සහිතෝ බ්‍රාහ්මණෙක් වේවා, යසස් ඇත්තා වූ රජු ඔහු පුදාවා, ඒ කියන්නේ පුරෝහිත තනතුරක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඊළඟ සහෝදරයා නැගිටලා ප්‍රාර්ථනා කරනවා මෙහිම, කියන්නේ ප්‍රාර්ථනාව කියන්නේ සාප කරනවා. සාප කරන මොනවා කියලාද? ස්වාමීනි ඔබ වහන්සේගේ මේ අලකොටස යමෙක් ලැබුවා නම් ඔහු සියලු වේදිය හදාරන අජ්ජායකං, සියලු වේදිය හදාරන සකල ලෝකයා හේ සිල්වතේ කැයි සිතාවා, ජනපද වැසියෝ එක්ව ඔහු පුදත්වා.
ඉතින් මෙතන මේ ප්‍රාර්ථනා කරන්නේ උගන්වන කෙනෙක් අජ්ජායකම් කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ ධානය වඩන් නැති ප්‍රත්‍ය විතරක් බලාපොරොත්තු වෙන තාපසෙක් වේවා කියලා තමයි මේ ප්‍රාර්ථනා කරන්නේ. ඒ කියන්නේ දැන් තාපසෙක් තමයි බොහෝ දැනුමක් තියෙන කෙනෙක්. නමුත් ඔහු නිරන්තරයෙන්ම ප්‍රත්‍ය බලාපොරොත්තුෙන් තමයි සියල්ල කරන්නේ. ඒතකොට ධානය වඩන්නේ නේ. නමුත් ඒ තාපසවරයෙක් හැටියට තමයි ඉන්නේ. ඒකයි මෙතන කියන්නේ මේ ජනපද වැසියෝ එක්ව ඔහු පුදත්වා. ඔහුගේ කීර්තියට හානියක් නොවේවා, ඔහුට බොහෝ ප්‍රත්‍ය ලැබේවා කියලා මේ ප්‍රාර්ථනා කරනවා. ඊළඟ කෙනා නැගිටලා කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේගේ නෙළුම් අල යමෙක් පැහැරගත්තා නම් ඔහු සක්දෙව් දුන් නගරයක් ලබාවා. ඒ කියන්නේ දැන් ශක්‍ර දෙවියෝ මවපු නගරයක් සියලු දේවල් වලින් සම්පූර්ණයි. අතිශයම ශස්ත්‍රීක නගරයක්. මිනිසුන්ගෙන්ද, ධනෙන්ද, දරද, දියද මේකෙන සියල්ලංගෙම සම්පූර්ණයි. සියල්ලංගෙම සමෘද්ධිමත් වූ නගරයක්. ඉතින් ඒ නගරයේ කෙරෙහි තියෙන ආලය දුරු නොකොට මරණයට පැමිණෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ දැන් හිතන්න පින්වතුනි, අර එක්තරා හාමුදුරු නමක් හිටියනේ, උනාසේ අතිශයම සිල්වත්, එකම සිල්පදයක්වත් කඩාගෙන හිටියේ නෑ. හැබැයි උන්වහන්සේට ලැබිච්ච සිවුරක් තිබුණා. ඒ සිවුර ගොඩක් වටිනවා. ඒ වටිනාකම නිසා උන්වහන්සේට සිවුර පිළිබඳව තණ්හාවක් ඇති වුණා. මොකද ඇති වෙච්ච තණ්හාව? තවත් කෙනෙකුට දෙන්න අකමැතිකම නෙවෙයි. ඒ සිවුර උන්වහන්සේ ලැබුණෙන් පස්සේ හිතනවා, හෙට උදේ නාලා හොඳින් පිරිසුදු වෙලා මම මේ සිවුර අඳිනවා. නමුත් පින්වතුනි, එදා රාත්‍රියේ උන්වහන්සේ අපවත් වුණා. මොකද උනේ? අපවත් වෙච්ච උන්වහන්සේ ඒ සිවුරෙම මැක්කෙක් වෙලා ඉපදුනානි, ඉනිකුන්නෙක් වෙලා ඉපදුනානි. ඒතර හිතන්න පින්වතුනි, එච්චර සිල් රැකපු හාමුදුරුවන්ටත් ඒ වස්තුව කෙරෙහි තිබිච්ච අල්ප ආසාවෙන් සසරට පින්වතුනි එච්චර භයානක කර්මයක් රැස් කරගන්න ලැබුණා නම් හිතන්නකෝ, සියල්ලංගෙම සමෘද්ධිමත් වෙච්ච රාජ්‍යයක නගරයක අයිතිකරුවෙක් වෙලා ඒ නගරයේ කෙරෙහි ආලය ආසාව හිතින් ඉවත් නොවි ඔහු මරණයටපත් වුණොත් හිතන්නකෝ ඔහුගේ සංසාර ගමනට මොකක් වෙයිද? බලන්න පින්වතුනි, මේ ඍෂිවරුන්ගේ ශාපය අතිශයම භයානකයි. කෙනෙක් ඍෂිවරුන්ගේ ශාපය අතිශයම භයානකයි. දැන් සාමාන්‍ය පුතග්ජනයෝ ප්‍රාර්ථනා කරන්නේ මෙලෝ ජීවිතේට හානි වෙන විතරයිනේ. දැන් දෙවියන්ගේ ළඟට ගිහලා සමහර අය පොල් ගහනවා, ওই විවිධ දේව කර්ම කරනවා. මේ මෙලෝ ජීවිතේ විතරයි හානි වෙන්නේ. හැබැයි මිහිත දියුණු කරපු උත්තමයන්ගේ ශාපය කොච්චර කාලයකට වදිනවද? ඒක පින්වතුනි, ඒ ශාපය පළදෙන ජීවිත ගණන හිතා ගන්නවත් බැහැ. ජීවිත ගණන් කෝටි ගණන් සමහරලාට පළදෙනවා ඇති. ඒක තමයි මේ හිත දියුණු කරපු උත්තමෙක් එක්ක හැසිරෙනකොට සිහියෙන් හැසිරෙන්න ඕන. උඹද අසියෙන් හැසිරුණොත් ඒක හරි භයානකයි. ඉතින් ඒකයි දැන් මේ උත්තමයා ප්‍රාර්ථනා කරන්නේ, ඉවැනි නගරයක ආලය දුරු නොවි මරණයටපත් වෙත්වා. ජීවිත කීයක් වින්තුන අවීචයේ කෙන උපදීද? ඊළඟට පින්තුනි, ඊළඟ සහෝදරයා ප්‍රාර්ථනා කරනවා, ඔබ වහන්සේගේ මේ නිලුම් වල යමේ පැහැර ගත්තා නම් ඔහු ගම් ප්‍රධානීෙක් වේවා. ඒ වගේම තමයි යාළුවන් මැද ගී නැටුම් වලින් සතුටු වී සිටින්නෙක් වේවා. ඔහුට රජුගෙන් කිසිම වෙසනයක් ඇති නොවේවා. ඒ කියන්නේ දැන් මෙතන මේ කියන්නේ ගම් ප්‍රධානීෙක් වෙලා නිරන්තරයෙන්ම යාළු මිතුරන් ඇසුරු කරගෙන ගී කියමින්, නැටුම් බලමින්, සතුටු වෙමින්, සුරාව සූදු ආදී දේවල් කෙරෙහි ඇල්මක් ඇති කරගෙන වාසය කරනවා. හිතන්නක පින්වතුනි, දැන්
මරණයට පත්වෙන මොහොත වෙනකම් මේ මනුස්සයට කිසිම හානියක් වෙන්නේ නැත්නම් ওই ජීගත කරන ජීවිතයේ තුල හිතන්නකෝ හෝ සසරට ගෙනියන පව්කම් ප්‍රමාණය කොයි වගේද කියලා. අර කාශ බුදුරජාන් වහන්සේගේ කාලේ මෙහිම හිටපු සිටුපුත්‍ර 4 දෙනි අවුරුදු 20,000 කාවුෂ තියෙන කාලේ මේ 4 දෙනා සැපවින්දා. අන්තිමටම කිසිම පිනක් කරගත්තේ නැහැ. අවුරුදු 20,000 කාවුෂ තියෙන කාලේ ඒ සැපවින්දලා මරණයට පත් වෙලා කොහෙද ගිහිලි පුදුනි? අවීචියේ. කොච්චර කාලයකටද? එක බුද්ධාන්තරයක් අවීචියේ පැහුණා. ඊළඟට අවීචියෙන් ගොඩට ඇවිල්ලා ගියා අනුනිරයකට. අනුනිරේ අවුරුදු 60,000ක් පැහුණා. අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ සුළු මොහොතකට උඩාවා ආයිම තීනිරයටම වැටුණා. මේ මොහොත වෙනකොට ඒ 4 දෙනා ඒ අනුනිරේ පැහැිනවා. හිතන්නකො පිංගුතුනි, ඒක කොච්චර භයානකද කියලා. දැන් රජුගෙන් යම් කිසි වේශනයක් වුණොතින් දඬුවම ලැබෙනකොට අර කරන ටික නතර කරනවනේ. දැන් හොරකම් කරන කෙනෙක් හොරකම් කර කර ඉන්නවා. මේ මිනිස්සයාට රජුගෙන් දඬුවමක් ලැබිලා, එහෙම නැත්නම් රටේ රජයෙන් මේ මිනිස්සයාව අල්ලගෙන හිරේ දානවා. හිතන්නකො මේ මිනිස්සුට හිරේට යන එක ලාභ නැද්ද? හැමදාම හොරකම් කරන හොරාට හිරේට යන එක ලාභ නැද්ද? ලාභයි. ඇයි ඒ? ඒ හිරේට ගියාම හොරකම් කරන්න බෑනේ. එතකොට මේ මනුස්සයා හොරකම් කරන ටික net අඩු වෙනවා. ඊ අකුසල කර්ම රැස් කරන ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි මැරෙනකම් මේ මනුස්සයාව අහු වෙන්නේ නැතුව මැරෙනකම් මේ මනුස්සයාට හොරකම් කරන්න ලැබුණොත් මොකද වෙන්නේ? ඉතින් ඒක විශාල පාඩුවක් නේ මනුස්සයාට. ඉතින් ඒකයි මෙතන මේ තාපසවරයා මේ හාමුදුරුවෝ කියන්නේ. ඒකයි ඔහුට ගී කියමින් නැටුම් නරඹමින් සුරාව සූදුවාදීදීන් සතුටු වෙමින් ඉන්න ලැබේවා රජුගෙන් කිසි වෙසණියක් නොවේවා. ඒක රජුගේ ඉදිරියේ කිසි දවසක වැරදිකාරයෙක් නොවි මැරෙන ලැබේවා. ඉතින් ඊ ජීවත් වෙන කාලේ පුරාවටම විශාල පව්කම් ගොඩක් තමයි රැස් කරගන්නේ. ඊළඟට මේ නැගණිය ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වාරේ නැගණියට ආවේ. නැගණිය ප්‍රාර්ථනා කරනවා, යමෙක් ස්වාමීනි ඔබ වහන්සේගේ නෙළුම් අල හොරකම් කරගත්තද ඇය මුළු පොළොවම දිනු අගරජුගේ 13,000ක් ස්ත්‍රීන්ට ප්‍රධාන භාර්යාව වේවා. ඒ කියන්නේ අග්‍රමහේෂිකාව වේවා. මෙතන මේ කියන්නේ සක්විත රජුරුවන්ගේ ස්ත්‍රී රත්නය. සක්විත රජුරුවන්ගේ අග්‍රමහේෂිකාව ස්ත්‍රී රත්නය. එවැනි ස්ත්‍රී රත්නයක් වේවා කියලා තමයි මේ ප්‍රාර්ථනාව කරන්නේ. ඊළඟ අවස්ථාව තිබුණේ 16ට. 16 ප්‍රාර්ථනා කරනවා මෙහිම, ස්වාමීනි ඔබ වහන්සේගේ ආහාර යමෙක් හොරකම් කරගත්තද ඔහුට තාපසවරුන් මැද කිසි පැකිලීමක් නැතුව උතුම් වූ රසය අනුභව කරාවා, ලාභය නිසා කුහකකම් කරාවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ තමන්ට වඩා උසස් ගුණධර්ම තියෙන පිරිසක් ළඟ තමන් ඉන්නවා. සීලෙන් හෝ වේවා ගුණධර්ම වලින් හෝ වේ උසස්. දැන් ඒ පිරිසට පිළිගන්වන්නේ නැතුව ඒ ආහාර ටික තමන් මුලින් අනුභව කළොත් අකුසලයක් කරගන්නේ. ඒ වගේම තමයි දැන් තමන්ට ලැබෙන ප්‍රත්‍ය. දැන් සමහර ලාවට අපි හිතමු පැවිද්දෙක් ළඟ කෙනෙක් ඉන්නවා. දැන් මේ පැවිද්දට බොහෝ පරිස්කාර ලැබෙනමනි. හැබැයි සමහර ලාවට ඒවා හොරකම් කරන්න පුළුවන්. සමහර වෙලාවට වංචා කර කර ඒවා ගන්න පුළුවන්. දැන් සමහර ලාට අපි හිතමු එහෙම සීලවන්තයෙක් ඉඳගෙන තවත් කෙනෙකුට උදව් කරනවා. එතකොට මෙයා දෙන බව දන්න නිසා සමහර ලාට බොරු කිය කිය ඒ කෙනාගෙන් දේවල් ගන්න පුළුවන්. අර ඒ වගේ දේවල් කරාම ඉතින් ඔහු කොච්චර පව් ගොඩක්ද කරගන්නේ. ඉතින් මේකයි මේ ප්‍රාර්ථනා කරන්නේ. දැන් එවැනි උත්තමයෝ පිරිසක් ළඟ කිසි පැකිලීමක් නැතුව, ඒ කියන්නේ මේ උත්තමයෝ මෙච්චර උසස්, මේ තරම් ගුණධර්ම, මේ තරම් සිල්වත් කියන කාරණාව ගැන මිනිහි කිරීමක් නැතුව ඔවුන්ට ලැබෙන ප්‍රත්‍ය තමන්ට පරිහරණය කරන්න අවසරයක් නැතුව
එක මෙතන කියන්නේ කැපැකිලීමක් නැතුව කියන අවසරයක් නැතුව පරිහරණය කරන්න ලාභේ නිසා කුහකම් කරන කෙනෙක් බවට පත්වේවා කියලා සාපේ කරනවා. ඊළඟ අවස්ථාව තිබුණ මෙතන පිංගුතුනි හිටියා රුක්ෂ දෙවියේ. මේ රුක්ෂ දෙවියා පිංගුතුනි ප්‍රාර්ථනා කරනවා මෙහෙම, කොහොමද යමෙක් ස්වාමීනි ඔබ වහන්සේගේ මේ නෙළුම් අල පැහැර ගත්තන ඔහු පන්සලක අධිපතියෙක් වේවා, යම්කිසි පන්සලක අධිපති භික්ෂුන් වහන්සේ නමක් වේවා, කජංගලා නම් නගරයෙහි නවකර්ම කරන්නාක් වේවා, එක් දිනයකින් කවුලුවක වැඩ අවසන් කරන්නෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ මේ කියන්නේ මේ දෙවිය පින්වතුනි කාශ බුදුරජාණන් වහන්සේගේ මහණලා හිටපු භික්ෂුවා. කජංගලා කියලා නගරයක පරණ පන්සලක විහාරාධිපති වෙලා ඉඳලා තියෙන්නේ. දොරේ ඒ පන්සලේ තිබිච්ච මේ ඒ පැරණි ගොඩනැගිලි කඩලා ඒව ප්‍රතිසංස්කරණය කරලා. ඉතින් අර කාශ්‍යප භාගතුන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලේ ජීවිත තියෙන තාක් කල්ම මේ හාමුදුරු කරලා තියෙන්නේ අර සිල් ගුණ ධර්ම රකින්නේ නැතුව අර පන්සල් කියන්නේ නව කර්මාන්ත කර කර ඉන්න එක විතරයි. ඉතින් ඒ ඒවාට බොහෝ දිනේ උදව් කරලා තියෙනවා. එතකොට දැන් ඒ භික්ෂුව එදා ඒ ප්‍රමාද වෙච්ච නිසා තමයි අද මේ රුක්ෂ දිවියේ කියලා ඉන්නේ. ඉතින් රුක්ෂ දිවිය තමන්ගේ වශයෙන් ප්‍රාර්ථනාව කරනවා යමෙක් ස්වාමීන් වහන්සේගේ මේ ආහාරය අනුභව කරපු හොරෙන් ගත්තු කෙනෙක් වේ නම් ඔහු ඒ වගේ පන්සලක අධිපතියෙක් වේවා. ඒ කියන්නේ දැන් මෙතන කියනවා එක් දිනයක කවුලුවක වැඩ අවසන් කරන. ඒ කියන්නේ දැන් යම්කිසි ගොඩනැගිල්ලක විශාල කොටසක් ඉවර කරගන්න පුළුවන් නම් එක දවසකදී. එතකොට පිංගුතුනි ඔහු තව තව තැන් හදනවනේ. අන්න ඒ වගේ තමයි මෙතන මේ කියන්නේ. ඒ වගේ විශාල වැඩ කොටසක් එක දිනයකදී අවසන් කරන්නෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ අවස්ථාව තිබුණේ ඔතන පිංගුතුනි මේ ඍෂිවරු ළඟට ඇතේ මේ මිනිසුන්ගේ මිදිලාපෝ අටේ රජුරුවන්ගේ ළඟ ඉඳලා මිදිලාප ඇතෙක් ඉන්නවා. ඇතත් ඉතින් කාලෙන් කාලට ඇවිල්ලා මේ පිරිසව වන්දනා කරලා යනවා. ඉතින් ඒ ඇතා ප්‍රාර්ථනා කරනවා මෙහෙම, යමෙක් ඔබ වහන්සේගේ මේ ආහාරය හොරට ගත්තනම් ඔහු බොහෝ පාසයන්ගෙන් සයතැනින් බඳිරු ලබාවා. ඒ කියන්නේ නොයෙක් ඩම්බල් වලින් බෙල්ල පාදයන් හතර බඳිනු ලබාවා. සිත්කළු වනයෙන් රාජධානීකට ගෙනෙනු ලබාවා. ඒ කියන්නේ වනයේ ඉන්න ඇතාව රජුගේ රාජධානියේ ඉන්න ඇතෙක් බවට පත් කරාවා. කණමුල විදිනා කටුවලින් හා කිවිටි වලින් විඳිනු ලබාවා. මේ තමන් විඳපු දුක මේ ආහාරය ගත්තු හොරාටත් ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ කියන්නේ සාපි කරන්නේ. ඊළඟ මෙතන ඉන්නවා පින්වතුනි මේ අහිකුන්ටෙකුගේ ළඟ හිඳපු රිලවේ. මේ රිලවත් මේ පිරිස අතරට ඇවිල්ලා උන්වහන්සේලාට වන්දනාමාන කරගෙන ඒ වණියම තමයි වාසය කරලා තියෙන්නේ. ඉතින් මේ රිලවත් ප්‍රාර්ථනාවක් කරනවා, ඒ කියන සාපි කරනවා මෙහෙම, ඔබ වහන්සේගේ මේ ආහාර කොටස හොරකම් කරපු යමෙක් වේ නම් ඔහු ගෙල එල වරා මාලය පළඳුණු ලදුව කණෙහි ඊයම් ආභරණ පළඳන ලදුව කෝටුවලින් තලුණු ලබමින් සර්පයාගේ ඉදිරියට යන්නට සිදු වේවා. ඒ කියන්නේ පින්වතුනි දැන් ඒ කාලේ මේ ඒ නටන රිලවුන්ට අයිකොන්ටකව ළඟ ඉන්න රිලවුන්ට මාලයක් දානවා. ඒකෙතින් බොහොම දුෂ්කර මාලයක්. ඒ වගේම තමයි මේ කණ විදලා දානවා ඊයම් ආභරණ වගේ හදපු ඊයම් දානවා. බෙල්ලටත් ඊයම් දානවා. ඊයම් වලින් හදපු ආභරණ දානවා. ඉතින් ඒව හරි දුෂ්කරයි. බරයි දුෂ්කරයි. ඉතින් අර ඒ වගේ තනින් තන නටව යන සර්පයන් එක්ක ගැවසීගත්තු ඒ වගේ අහිකොන්ටකේ ළඟ ඉන්න රිලෙවෙක් වේවා කියලා තමයි දැන් මේ ප්‍රාර්ථනාව කරන්නේ. ඉතින් ඔන්නෝයි විදියට වින්නතුරි දැන් මේ සියලු දෙනාම මේ විදියට සාප කරනවා. ඉතින් මේවා වින්නතුනි
මීට වඩා ඉතින් බොහොම විස්තරාත්මකව කරුණු දක්වන්න ඕන තැන්. නමුත් අපිට මේ තියෙන කාල වේලාවත් එක මම මේ යම් ප්‍රමාණයක් මේ අදහස දක්වන්නේ අපිට වෙන වෙන දේශනාවල් සාකච්ඡා කරන කාලේදී මේ ජාතක කතාවේ කොටස් අරගෙන වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. ඊට ওই විදිහට ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙම සාප කරලා දැන් බෝසතන් වහන්සේ කල්පනා කරනවා දැන් මේ පිරිස මේ විදිහට තම තමන්ගේ වශයෙන් සාප කළා. හැබැයි කවදා හරි දවසක මේ පිරිසට හිතුණොත් මේ අල කොටස මම අනුභව කරලා මේක කවුරුවත් හොරකම් කරලා නැහැ. ඉතින් ඒ විදිහට මේ පිරිස මම ගෙන යම් වෙලාවක වැරදි වැටහීමක් ඇති කරගත්තොත් අනි ඒකෙන් මිදෙන්නේ කියලා හිතලා බෝසතන් වහන්සේ සාපයක් කරනවා. කොහොමද යමෙක් මේ ආහාරය හොරකම් කළා නම් හෙතෙමි රූපාදී කාමයන් ලබාවා, කාමයන් පරිභෝග කෙරේවා, ගිහි ගෙයින් මොහුට මැරෙන සිදුවේවා කියලා සාප කරනවා. ඉතින් මේ විදියට තම තමන්ගේ වශයෙන් නොයෙක් නොයෙක් ආකාරයේ සාපයන් කරද්දි චක්‍රදේවියෝ බය වෙනවා. මොකද කවදාවත් නොඅසපු නොදැකපු දෙයක් තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. මොකද බොහෝ දෙනෙක් කැමති පංචකාමයේ ලබන්න. ඉතින් මේ පංචකාමයේ ලබන්න කැමති ලෝකේ ඒ පංචකාමයේ ලැබේවා කියලා සාප කරනවා. ඉතින් ඒ වෙලාවේ බෝසතාන් වහන්සේගේ ළඟට ඇවිල්ලා චක්‍රදේවියෝ වැඳගෙන අහනවා, ස්වාමිනී ලෝකේ සත්‍ය නොයේ කාකාරයේ වෙහෙසෙන්නේ මේ පංචකාමයෙන් ලබන්න? ඒවට ප්‍රිය වෙනවා. ස්වාමිනී ඔබ වහන්සේලා ඒ පංචකාමයන්ට නිନ୍ଦා කරමින් ඇයි මෙහෙම සාප කරන්න කියලා අහනවා. එතකොට චක්‍ර දෙවියන්ට බෝසතන් වහන්සේ කියනවා, චක්‍රය ලෝකේ මිනිසු කාමයන් නිසා නොයේ කකුසල කර්ම කරනවා කාමයන් ලබන්න. නොයේ කාකාරී වද වේදනාවන් වලට විඳිනවා. දැන් බලන්න පින්වතුනි, අදත් අපි දකිනවන් රටවල් අතර මේ යුද්ධ කරන්නේයි මේ පංචකාමයේ වෙනුවෙන්. මිනිස්සු ව්‍යාපාර කරන්න ගියාම රණ්ඩු සරුවල් කරගන්නේයි පංචකාමයේ නිසා. මිනිස්සු අනුන්ගේ ධනෙ හොරකම් කරන්නේයි පංචකාමයේ නිසා. නඩුහබ කියන්නේයි පංචකාමයේ නිසා. මිනිස්සු එකිනෙකා මරාගන්නේයි පංචකාමයේ නිසා. බොරු කියන්නේ පංචකාමයේ නිසා. මේ හැම දෙයකටම හේතුව මේ පංචකාමය. ඉතින් ඒ පංචකාමය නිසා මිනිසු හරියට පව් කරගන්නවා. ඉතින් ඒකේ ආදීනව බෝසතාන් වහන්සේ චක්‍රදේවියන්ට පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒ වෙලාවේ චක්‍රදේවියෝ සියල් ඉදිරියේම පාපොච්චාරණය කරනවා, ස්වාමීනි මම තමයි මේ ඔබ වහන්සේලාගේ මේ ආහාරය ගත්තේ, ඒකට හේතු වෙච්ච කාරණාවත් ප්‍රකාශ කරලා සමාව ගන්නවා. ඉතින් මේ ජාතක කතාවේ අවසානයේදී කියනවා, ඉතින් සියලු දෙනා මෙතෙන් පටන් ධ්‍යාන වඩලා ඉතින් අවසානයේ මරණින් මස්තේ දෙව්ලොව ගියා කියලා. ඉතින් ජාතක කතාවේ අවසානයේදී කියනවා, එදා මේ හිටපු ඒ සහෝදර පිරිස වෙන කවුරුවත් නෙවෙයි, සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ තෙරුන් වහන්සේ, පුන්න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, 16 තමයි චිත්ත ගෘහපතිතුමා. ඒ වගේම නැගණිය තමයි උප්පලවන්නා තෙරණිය, 16 තමයි කුජ්ජුත්තරා, ඒ වගේම තමයි අර රුක්ෂ දෙවියෝ තමයි සාතාගිරි යක්ෂයා, ඒ වගේම තමයි ඇතා තමයි පාර්ලිය වණියතා, ඒ වණීදී මර මී පැණි දීලා උදව් කරපු වානරයා තමයි මේ ජීවිතේ මේ රිලව වෙලා හිටියේ, ඒ වගේම තමයි ශක්‍ර දෙවියෝ කියන්නේ කාලුදායි තෙරුන් වහන්සේ කියලා මේ ජාතක කතාව නිමාවටපත් කරනවා. තිහිතන්න පින්වතුනි, මේ පංචකාම කිරිහි තිබෙන ඇල්ම ආසාව පැරිණි පඬිතු මේ තරම්ම නිඳා කරලා බැහැර කළේ ඒවායි ආදීන අතිශයම භයානක නිසා. අපි දේවදූතයේ සූත්‍රයක් දේශනා කරද්දිම මේ ජාතක කතාවක් දේශනා කරන්න හිතුවේ, තමනුත් තමන් මේ ගත කරන ජීවිතය තුළ මේ කාරණාව නුවණින් වටහාගෙන හැකි හැම වෙලාවකම උත්සාහ කරන්න, අකුසලයන්ගෙන් හිත මුදවාගෙන කුසලයේ කිරි හිත වඩා ගන්න. ඉතින් ඒ විදිහට කටයුතු කරන්න පිංතුන් හැම දිනාටම මේ උතුම් සදහම් දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් සදහම් දේශනාව මේ විදිහට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්න, දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පන්සලේ ගෙදර දුල්ගොල්ල පදිංචි ආර්.ඩී. කුසුම් ලතා මහත්මිය, ශාමා නයනා අරවින්ද කියන දූ දරු පිරිස විසින්.
ඉතින් ඇත්තු අද විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩ ලබල දීලා දේශනාවේ දායකත්වයේ ධර්මින් බලාපොරොත්තු වෙනවා විල්සන් ස්වාමි පුතුණුමන්ට, සොමනාවති මෑණියන්ට, පොඩි මහත්තයා පියාණන් ඇතුළු මිය පරලෝගියපු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් ඒ හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වී හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශිකයන් වහන්සේටත් ආශිර්වාදේ කරනවා. සුජීවත්ව සිටින මෑණියන්ට, දූදරු හැම දිනාටමත්, පවුලේ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා. දුවා දරුවන්ගේ අනාගත ජීවිතය යහපත් වේවා. ඔවුන්ගේ සියලු බලාපොරොත්තු අපේක්ෂා සියල්ල මුදුන්පත් කරගන්නට මේ පින උපකාර වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.